මුකසංසර්ගය හොඳද නැද්ද. ඒ මාතෘකාව දැක්ක ගමක් ෂණිකව වීඩියෝ එක ලික් කරන්න නැති නේද. ඒ නිසා ඒ උනන්දුවට ගරු කරලා ලයිෆ අපි හිතුවා කෙලින් මේ මාතෘකාව ගැන කතා කරන්න. අපි මුලින්ම මක සංසාර්ගය කියනකෙන් අදහස් කරන්න මොකක්ද කියෙක ගැන පොඩ්ඩක් කතා කරම. මකසංසර්ගය සිද්ධ වෙන්න නම් කෙනෙගෙ මකයක් ස්ත්‍රීියෝනය පුර්ෂලිග හෝ ගුදමාර්ගයන ස්ථාන තුනම ස්පර්ශවෙමින් සිද්ධවෙන්න ඕනි ඒ විතරක් මදි ඒ හරහා දෙදෙනගෙන් එක් අ එක් හෝ දෙදනාම සුරාන්තයට පත්වෙන්න ඕනි ඒ නිසා සීපගැනීම හෝ ඒවකෑම මකසංසර්ග ගණයට ගණන්ගන්න නැහැ මකසංසර්ගය ප්‍රබේද ලිංගික විද්‍යාඥන් මකසංසර්ගය ප්‍රධාන ප්‍රබේද දෙකක් හඳුන්වාදීලා තියෙනවා යට පදනම වන්නේ ස්ත්‍රීපුරර්ෂ සාධකයි ස්ත්‍රියකගේ භගමිනීයහා යෝනිය මුකය මගින් උත්තේජනය කිරීම ඔවුන් හඳුන්වන්නේ බගලේහැ නමින් මේකටිතින් සාමාන්‍ය විහාරේදි කියන නමනන් සඳහන් කරන්න ඕනෙත් නෑනෙනේද. ඊ අම්මතරව පිරිමියකුගේ ශිෂ්ණය මුකේමගින් උත්තේජනය කිරීම ෆෙලෝෂයා නමින් හඳුන්වනු ලබනවා. මුකසංසර්ගයේ නිසා ඇතිවිය හැකි සෞඛ්‍ය අවධාන. ගුදමාර්ගය හෝ යෝනිමාර්ග සංසරගවලට සාපේක්ෂව ගත්තම මකසංසර්ගය මගින් එච්චයිවී හෝ වෙනත් ලිංගික සම්ප්‍රේශණය විය හැකි රෝග වැලඳිය හැකි අවධානම සාපේක්ෂව අඩුයි. නමුත් මකසංසරගේ නිසා ඇතැම්බිට උගුරේ පිළික ඇතිවීමක් අවධානමක් තියෙනවා. APV වරසය මගින්. මීට අමතරව මුකේ සහ උගරාශ්ිත බැක්ටීරිය ආසාධනය වෙන්නත් පුළුවන්. මේ තත්ව වලක්වා ගැනීමට කරන්න පුළුවන් එක දෙයක්වන්නේ පුද්ගලිකව සනීපාරක්ෂව උපරිම මට්ටමෙන් පවත්වාගෙන යෑම සහ එක් අ එක්ක පමණක් ලිංගිකව එකතුවීම. මක සංසර්ගය සහ ගැබ් ගැනීම. කාලිකට කලින් සමාජමාධ්‍ය ඔස්සේ එක් තරා පුවත්පතක වෛද්‍ය ගැටලුවක් ලෙසි යොමු කළ ප්‍රශ්ණයක් සංසරණය වනා එම ප්‍රශ්නය මගින්වීමසා තිබුණේ තමන් මක සංසර්ගය යදුනු බවත් ඒ මගින් තමන් ගබ් ගනී දෙ යන ප්‍රශ්නය ඇතිවෙන්න බව. බොහෝ දෙනාට විනෝදස්වාදයක් ගෙන දුන්නත් මේ ප්‍රශ්නය මගින් පෙන්වු ලැබේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ ඇති නොදනවත් භාවය. මක සංසර්ගය යෙදීමේදී යම් අවස්ථාවක ශුක්්‍රණු ගිලීගියහොත්. එය කිසිවිට ලිංගික පද්ධතියේ වෙත ගමන් කිරීමක් සිද්ධවන්නේ නැහැ. මක සංසර්ගයේ භාවිතයන්, මකසංසර්ගය කෙටිවෙලාවක් තුළ සිදු කළ හැකි ලිංගික කාර්යක් ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රයට පත්වෙලා තියෙනවා. ජනිව සූදානමකින් තොර අවස්ථාවකදීඋනත් ඔබ මකසංසර්ගය හරහා වින්දනයක් ලබාගන්න පුළුවන්. මීට අමතැරවල් ලිංගික එක්වීමේදී. පූර්ව ආරම්භයක් විදිහට මක සංසර්ග යෙදීම දක්නට පුළුවන්. තම ක්්‍යාභාවේ ආරක්ෂා කර ගැනීමේ උපක්‍රමයක් විදිහට යෝනි සංසර්ග ප්‍රතික්ෂේප කොට ඒ වෙනුවට මක සංසර්ගය සිදුකරන්නට පුළුවන්. මක සංසර්ගය පිළිබඳ පුරාණ අදහස්. කාම සූත්‍ර ග්‍රන්තය තුළ කංසර්ගයට විශේෂ තනාක් ලබාදීම සිදුකරන්නේ නැහ වත්්‍යන සඳහන් කරන්නේ ලිංගිකව එක්වීමට පෙර සිදුකිරීම සුදුසුනමුත් සම්පූර්ණ ලිංගික ක්‍රියාවලිය මකසංසර්ගයට පමණක් සිදුකිරීම නොකළයුතු බව චීනයේ තව් දහම තුළ මකසංසර්ගේයේ යෙදීම වරදක් නොවන බව උගන්වනු ලබනු පුරාණ රෝමය තුළ, මකසංසර්ගේ පිළිගත්තත් මකසංසර්ගේ තමන් යෙදනාආකාරය අනුව උස්පහත් බේදයකින් තීරණය කොට තිබෙනවා ඉදසුනක් විදිහට යම් කිසි පුර්ෂයකු ශිෂ්ණය තමන්ගේ මුවින් උත්තේජනය කරන කෙනා ඒපුෂයාගේ ආධිපත්්‍ය පිරිගන්නා පුද්ගලයෙකු ලෙස ඔවුන් සලකනු ලැබුව. සත්ව ලෝකයේ සංසර්ගය සත්ව ලෝකය තුළ මුකසංසර්ගය දක්නට ලැබෙන. ඇතැම් වර්ගවල නම් මකසංසර්ගය යෙදීමට වෙනත් සහකාරයෙකෝ සහකාරයකගේ අවශ්‍යතාවයක් නම් ඇතිවන්නේ නැහැ. ඔවුන්ගේ ශරීරවඩ ස්වභාවය අනුව තමන්ගේ ලිංගිකේන්ද්‍ර මුකය මත තබා. මක සංසර්ගේ යේදීමට ඔවන්ට හැකියාව ලැබෙනවා. ඇතැම් සත්ව විද්‍යාඥයෙන් මේය ස්වන් බිඳන ක්‍රියාවලියට සමාන කරනවා. විවිධ මැසිවර්ග ඇතැම් මෙලු විශේෂ වෘර්කයන් මෙමදු ක්‍රියාවලි වල යදෙනවා. ඊට අමතරම වවුල් වර්ගයත් මක සංසර්ගයේ යදෙනවා. මක සංසර්ගය ගැන කියවලයිතින් මහන්සිත් ඇතින්නේ. එහෙනම් අපේ YouTube චැනල් එක සබස්ක්‍රයිප් කරලා බෙල් අයිකන එකගත් කලික්කනන්න කෙල ඉල්ලෙන.